හැම මොහොතම සාදරයෙන් පිළිගන්නා මගේ YouTube channel එකට let's start ITV-10 අපේ lesson එක වෙන්නේ අද LibreOffice writer එක පටන් ගන්න එක කලින් වීඩියෝ එකේ කරා මම user interface එක ගැන introduction එකක් අද අපි කරන්නේ මේක basic level එකේ ඉඳන් ඉගෙනගෙන යන එකයි හරි අද ඔයාලා ඉගෙන ගන්නවා මේ lesson එකේදී bold කරන්න italic කරන්න underline කරන්න blinking කරන්නේ කොහමද overlining embossed කරන්න superscript subscript කොහමද toggle shadow එකක් apply කරන්නේ strikethrough එකක් දාන්නේ කොහමද කියන දේවල් මේ lesson එකේදී ඕගොල්ලෝ ඉගෙන ගන්නවා තාමත් subscribe කරේ නැත්නම් මගේ youtube channel එක subscribe කරලා ඕගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපි යමු අපේ lesson එකට හැමෝටම පහසු වෙන්න මම පොඩි text එකක් දාගත්තා good morning everyone කියලා හරි අපි බලමු කොහොමද මේක color එක වෙනස් කරන්නේ bold italic කරන්නේ වගේ දේවල් ටික මුලින්ම හරි මට ඕනේ මෙන්න මේ text එකේ color එක වෙනස් කරන්න එහෙමනම් මුලින්ම මම කරන්න ඕනේ වෙනස් කරන්න ඕනේ text එක select කරගන්න එක select කරගත්තා බලන්න ඕක ළඟේ මේ formatting toolbar එකේ තියෙනවා ඒ අකුරක් මේ තියෙන font color දැනට තියෙන gray color එක මම මේකේ color එක වෙනස් කරා red color එක විදිහට හරි font එක වෙනස් කරන්න අවශ්‍යයි නා මේ morning කියන එකේ font එක වෙනස් කරනවා නම් මම morning කියන text එක highlight කරා මෙන්න මෙතන තියෙන standard toolbar එකේ මෙන්න මේ drop down එක font එක වෙනස් කරන්න පුළුවන් අපිට මෙන්න මෙතනයි කැමති එකක් දා ගන්න පුළුවන් තෝරලා මගේ font size එක වෙනස් කර ගන්න ඕන font size එක වෙනස් කර ගන්න පුළුවන් කැමති විදිහට හරි font එක sorry text එක bold කරන්න ඕන නම් ඊළඟ තියෙන bold shortcut එක වෙන්නේ control plus b bold කරන්න පුළුවන් italic කරන්න අවශ්‍යයි නම් ඊළඟට දෙන italic shortcut එක control i underline කරන්න ඕන නම් control plus u underline කරන්න පුළුවන් strike through එකක් තියෙනවා text එක මැදින් ඉරක් යන එකක් කැමති නම් මේකිනුත් ඔයාට ඔගේ document එකට දාලා වෙනසක් කරගන්න පුළුවන් ඊළඟට තියෙනවා superscript and subscript කියන එක. මේ තියෙන superscript එක. අපි බලමු මේ superscript එක කොහොමද වැඩ කරන්නේ කියලා. අදාළ text එක select කරා superscript කියන එක දුන්නා. superscript එකේදී වෙන්නේ අපි select කරපු text එක එහෙම නැත්නම් number එක මොකක් හරි selection එක දාපු එක මේ විදිහට උඩට තමා text එකේ උඩට තමා අරගෙන එන්නේ. එහෙමනම් subscript එකේදී text එකේ පල්ලෙහාට ගේනවා superscript subscript හරි highlight කරන්න ඕන නම් අපිට පුළුවන් highlight වෙන්න ඕනි text එක select කරා එහෙම නැත්නම් paragraph එකක් වෙන්න පුළුවන් sentence එකක් වෙන්න පුළුවන් ඒ දේ select කරලා මෙන්න මෙතන highlight color කියන එකද default එන්නේ yellow color එක ඔයා කැමති නම් color එකක් change කරගන්න පුළුවන් හරි අපි මේ settings ටික හදාගත් මෙතන මේ formatting toolbar එකේ ඔයාලට මම කතා කරන්නේ sidebar එකක් ගැන බලන්න මේ sidebar එකේ මේ properties කියන tab එකේ තියෙනවා characters කියලා පොඩි panel එකක් මෙන්න මේ character කියන panel එකේ තියෙන්නේ අපි මේ type කරගත text එකට අදාළව කරන්න පුළුවන් වෙනස්කම් ටික. අපි වෙනස් කරා font එක, font size එක වෙනස් කරා, font color එක වෙනස් කරා. ඔන්න ඔය දේවල් ටිකම අපිට මෙන්න මේ character කියන panel එකිනුත් කරගන්න දෙනවා. මම ආයිම මෙතනින් type කරන්නම් text එකක්. Hi කියලා. ඔයාලට මේ highlight කරපු පරායක අයින් කරගන්න ඕන නම් highlight එක
මෙන්න මෙතන no fill කියන එක දෙන්න. හරි. highlight කරපු එක අයින් කරා. මේ තියෙන්නේ මම අලුතෙන් ටයිප් කරගත්ත text එක. මම කැමති නම් මේ text එක වෙනස් කරන්න formatting toolbar එකෙන් වගේම මේ sidebar එකේ properties කියන tab එකේ තියෙන character කියන panel එකනොත් පුළුවන්. මෙතනත් තියෙනවා font එක වෙනස් කරගන්න, font size එක වෙනස් කරගන්න, bold italic කරනවා නම්. Underline එකේ තියෙනවා තව additional options කීපයක් බලන්න. මේ තියෙන underline option එක. මෙතන මේ පොඩි arrow එක click කරායින් පස්සේ underline කරන්න පුළුවන් අපිට අපි කැමති style එකක් තෝරගෙන. Wave එකක් විදිහට ඕන නම් wave එකක් විදිහට ගන්න පුළුවන් underline එක. Strike through එක තියෙනවා. හරි. මේ තියෙන්නේ toggle shadow එක. අපේ මේ text එකට අපිට shadow එකක් add කරගන්න ඕන නම් මේ තියෙනවා toggle shadow එක. මේ තියෙන shadow එකක් apply කරගන්න පුළුවන්. හරි. මෙතන පුළුවන් font color එක වෙනස් කරන්න මෙතනිනුත් highlight කරනවා නම් highlight කරන්නත් පුළුවන්. Superscript subscript කරන්න පුළුවන් මෙතනිනුත් shortcuts තියෙනවා ඒ දේවල් පොඩ්ඩක් notice කරගන්න. Superscript කරනවා නම් subscribe කරනවා නම් මෙතනිනුත් මේ sidebar එකෙත් options දෙක තියෙනවා. හරි. දැන් අපි font එකක් font size එක වෙනස් කරේ මෙතන මේ font size කියන එකේ drop down එකෙන් අදාළ number එක තෝරගෙන. එහෙම නැතුව අපිට idea එකක් නැත්නම් මේක කොච්චර size එකකින් වැඩි වෙන්න ඕනාද කියන එක අපිට පුළුවන් අපේ මේ font එක වැඩි කරගන්න ඕන text එක select කරා මෙන්න මෙතන තියෙන option එකක් increase font size අපිට පුළුවන් font size එක මෙන්න මේ විදිහට පොඩ වැඩි කරලා බලන්න අපිට අවශ්‍ය විදිහට තියෙනවද කියන එක. එහෙම නැත්නම් decrease font size අවශ්‍ය විදිහට අපිට මෙතනින් පොඩි කරගන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරන්න යනවා කොහොමද මේකට overlining blinking add කරන්න කියන එක. මෙන්න මේ බලන්න character panel එකේ තියෙන මෙන්න මේ පොඩි more options කියලා පොඩි icon එකක්. ඒක click කරායින් පස්සේ එනවා window එකක් character window එකක්. මේ window එකේ බලන්න මුලින්ම තියෙන tab එක font කියලා. ඒතර font එකට අදාළව font එක වෙනස් කරන්න පුළුවන්, style එක වෙනස් කරන්න පුළුවන්, මේක regular තියන්නද, මේකට bold කරන්න ඕනිද කියන එක. බලන්න ඕගොල්ලෝ මෙතන වෙනස්කම් කරනකොට පල්ලෙහා පොඩි preview line එකක් යනවා. මෙතන මෙතනින් පෙන්නනවා මම මෙතන වෙනස්කම් කරන එකට අනුව preview එකක් පෙන්නනවා. Font size එක වෙනස් කරගන්න පුළුවන් මෙතනින් අවශ්‍ය විදිහට. Font effects කියන tab එක දෙවෙනි tab එකේ බලන්න. මෙතනනුත් පුළුවන් අපේ font එකට අදාළ font color එක වෙනස් කරන්න preview එකක් යටින් යනවා. Effects බලන්න effects කියලා option එකක් තියෙනවා මෙතනින් පුළුවන් අපි මේක දැනට තියෙන normal විදිහට first letter එක capital අනිත් එක simple ඔක්කොම capital ගන්නවා නම් මෙතන effects කියන එකේ ඔක්කොම capitals කියන එක දෙන්න පුළුවන් lower case විදිහට change කරොත් ඔක්කොම simple විදිහට තමයි එන්නේ title කියලා ගත්තොත් normal විදිහටම first letter එක capital අනිත් එක simple small capitals කියලා ගත්තොත් ඔක්කොම capital first letter එක capital නමුත් චුට්ටක් font size එක ලොකුයි මේකේ ඊළඟට option එක තියෙනවා relief කියන එක මෙතනදී පුළුවන් අපිට emboss කරගන්න අපේ text එක එහෙම නැත්නම් engrave කරගන්න පුළුවන් හරි දැනට shadow එකක් apply කරලා තියෙන හින්දා තමයි මෙතන මේ shadow කියන එක tick වෙලා තියෙන්නේ මම මේ tick එක අයින් කරනවා outline එක මේ text එකට outline එකක් දෙන්න ඕන නම් මට outline එකත් apply කරන්න පුළුවන්. Outline එකක් ඔයාලට පෙන්නනවා. Outline එකේ tick එක අයින් කරා. අපිට මෙයා hide කරන්න ඕන නම් මෙතන hidden කියන එක දෙන්න පුළුවන් tick කරලා. ඒතොර මේ tick එක දාලා okay කරොත් ඔයාගේ මේ highlight කරපු text එක මෙතනින් hide වෙනවා. Blinking. මේ තියෙන්නේ blinking කියන එක. Blinking කියන එක ටික් කරා මම ඕකේ කරා. ඔන්න blink වෙන්න පටන් ගත්තා.
everyone කියන text එක. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ blinking කියන එක. හරි. Text එක select කරා more options ගියාම blinking කියන එක අයින් කරනවා. ඊළඟට බලන්න මෙතන තියෙන overlining කියලා option එක. Overlining කියන එක select කරායින් පස්සේ මේ text එකට උඩින් line එකක් යනවා නම් අපිට පුළුවන් මේ overlining කියන එකෙන් ඒ line එක select කරගන්න. Single line එකක්ද ඕන, double line එකක්ද, bold line එකක්ද ඕන කියන options ටික මෙතන තියෙනවා. අපි කැමති එකක් select කරගන්නයි තියෙන්නේ. Wave එකක් විදිහටද ඕන, ඔය විදිහට අපේ කැමැත්ත මත මෙතනින් select කරගන්න පුළුවන්. Strike through එක ඔයගොල්ලෝ දන්නවා normally text එක මැදින් යන ඉර. Underline එකත් මෙතනින් අපිට පුළුවන් bold එකක්ද එන්න ඕන, wave එකක්ද එන්න ඕන, long dashද එන්න ඕන කියන එක select කරගන්න. Underline එකේ color එක වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට. Overline එකේ color එක වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට. මෙන්න මේ ටික මම වෙනස්කම් කරලා okay කරා බලන්න. Underline තියෙනවා, overline තියෙනවා, strike through එකක් තියෙනවා. හරි. තව පොඩි දෙයක් කියන්න තියෙනවා මෙතනින්. මම ෆොන්ට් සයිස් එක ඔක්කොටම සේම් එකක් දෙනවා. More options ගියයින් පස්සේ මෙන්න මේ කැරක්ටර් කියන එකේ බලන පොසිෂන් කියලා තියෙනවා ටැබ් එකක්, තුන්වෙනි ටැබ් එක. මෙතන ඉඳන් පොසිෂන් එකේ Superscript, Subscript අපි දන්නවා ඒක ස්ටෑන්ඩඩ් ටූල් බාර් එකෙන් හෝ සයිඩ් බාර් එකෙන් හදාගන්න පුළුවන් කියන එක. මෙතනින් පුළුවන් රොටේට් කරන්න අපේ මේ highlighted text එක. දැනට තියෙන 0 degrees වලින් කිසිම රොටේෂන් එකක් නැහැ. 90 degrees දීලා ඕකේ කරන්න මේ විදිහට රොටේට් වෙනවා. More options යනවා ආයෙම පාරා. අන්තිම ටැබ් එක borders. අපි මේ select කරලා තියෙන text එකට පොඩි border එකක් දාගන්න පුළුවන් අපිට. හරි, border එක දාගන්නවා නම් මෙතන තියෙනවා අපි border එක apply කරන්නේ sides හතරටමද නැත්නම් පැති දෙකකට විතරක්ද, top bottom විතරද, left right විතරද නැත්නම් left එකට විතරද කියන එක. මම පැති හතරටම apply කරනවා set all four borders කියන එක. Select කරායින් පස්සේ මෙතන preview එකේ පෙන්වනවා පැති හතරටම border එක apply වුණා. Shadow එකක් දෙනවා නම් shadow එකක් දෙන්න පුළුවන් පල්ලෙහායි. Shadow එකේ color එක වෙනස් කරන්න පුළුවන්. Shadow එකට style sorry border එකට style එකක් දෙන්න පුළුවන්. Double line යන්න ඕනද කියන එක, ඒකේ width එක කොහොමද කියන එක හදා ගන්න පුළුවන්, border එකේ color එක හදා ගන්න පුළුවන්. ඔය දේවල් ටික හදාගෙනම okay කරා. මේ තියෙන්නේ අපි select කරගත්ත text එකට අදාළ border එකක් apply වුණ එක. හරි, මම හිතනවා අද lesson එක ඕගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි ඊළඟට කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන් මේ පැරග්‍රාෆ් එකකට අදාළව කොහොමද alignment, indentation, පැරග්‍රාෆ් එක කොලොන්ස් විදිහට කඩාගන්නේ ඔන්න ඔය වගේ දේවල් ටික. හරි, අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් හැමෝම මේ දේවල් ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඕගලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. හැමෝටම සුබ දවසක්.